আমি দুনি ওবি বচন আপবেত গলায়েন মে শুদ্ধ মোহতে সুদ তুম বরনিন আসিরি গনবা বলবত করনু মেন দুনে ওবে বচন আপবেত গলায়েন মে শুদ্ধ মোহে সুদ তুম বরমিন আসিরি গনবা বলবত করনু মেন සාමාන්‍ය සමයේ 34 වන සතිය සඳුදාමිනෙහි කිරීම ප්‍රියදර සහෝදර සහෝදරියනි අද ශිදූ ලියවිලි පාඨය තුල අපට හමුවන්නේ එක් දිලිඳු වැන්දඹු ස්ත්‍රියක් තඹ සල්ලි දෙකක් දේවමාලිකාවේ ගබඩාවට දැමීම සහ ධනවතුන් සිය පඳුරු ගබඩාවට දැමීම ජේසුස් වහන්සේගේ අවධානයට යොමු වීමේ සිදුවීමයි ජේසුස් වහන්සේ සිය ගෝලයන් නමතා පවසන්නේ දිලිඳු වැන්දඹු ස්ත්‍රිය තම දිවි පෙවත සඳහා තිබූ මුළු වත්කමම දේවමාලිගාවට පුදන අතර අන් සියල්ලෝම තමන්ට තිබුණු වැඩිපුර දෙයින් යමක් ගබඩාවට දැමීම ගැනයි. ජේසුස් වහන්සේ මේ වැන්දඹු ස්ත්‍රියගේ පඳුරු පිදීමේ ක්‍රියාව මහත්සේ අගය කොට සලකනවා. මේ ශුද්ධ ලියවිලි පාඨය අප දිවියට එළියක් ගෙන එන්නේ කොහොමද කියලා මොහොතක් මෙනෙහි කරලා බලමු. මෙහිදී අප මෙනෙහි කළ යුතු පළමු කරුණ වන්නේ සැබෑ ත්‍යාගශීලීත්වයයි. මෙහි එන දිලිඳු වැන්දඹු ස්ත්‍රිය තමන් සතු සියල්ල දේවමාලිගාවට පූජා කිරීමේ උතුම් ක්‍රියාව ඇගේ සැබෑ ත්‍යාගශීලීත්වය පෙන්නුම් කරනවා. අද සමාජයේ වගේ නෙමෙයි එදා සමාජය. එදා සමාජයේ වැන්දඹු ස්ත්‍රියක් කියන්නේ ඉතාමත් අසරණ තැනැත්තියක්. ඇයට සමාජයේ සාමාන්‍ය පුරවැසියෙක් හැටියට අයිතිවාසිකමක්වත් නැහැ. ඇය දිලිඳු වැන්දඹු ස්ත්‍රියක් නම් ඒ අසරණ තත්වය දෙගුණ තෙගුණ වෙනවා. තමන් දුප්පත්ව සිටියදීත් තමන් සතු සියල්ල දෙවියන් වෙනුවෙන් පූජා කිරීම ක්‍රිස්තුන් වහන්සේ මෙහිදී ඉතාමත් අගය කොට සලකනවා. අපි පඳුරක් දෙන විට වටින්නේ අපි දෙන්නේ කුමක්ද කියන එක නෙමෙයි. ඇත්තටම වැදගත් වන්නේ ඒ පරිත්‍යාගය තුළ අපගේ ආකල්පය සහ අරමුණ කුමක්ද කියන එකයි. ඇයගේ පඳුර වටිනාකමින් සුළුවත් තමන් සතු සියල්ල පූජා කිරීම නිසා ඇය දෙවන් වහන්සේ වෙත ඇති සම්පූර්ණ විශ්වාසය සහ යැපීම කියාපානවා. අද අපි මෙනෙහි කළ යුතු දෙවන කරුණ වන්නේ අපි ධනයට වඩා දයාවට හිත ඇති ජනතාවක් වන්නට ඕනා. ධනවතුන් ඔවුන්ට ඇති වැඩිපුර දෙයින් පඳුරු පිදීම තුළ ඔවුන් දෙවන් වහන්සේ තුළ යැපීමක් විශ්වාස කිරීමක් හෝ පරිත්‍යාගයක් පෙන්නුම් කරන්නේ නැති බව ජේසුස් වහන්සේ අපට කියා දෙනවා. තමන් සතු සියල්ල පඳුරක් ලෙස දැමීම තුළ දිලිඳු වැන්දඹු ස්ත්‍රිය දෙවන් වහන්සේ තුළ සම්පූර්ණ යැපීමකට සූදානම් වුණා. අප්‍රේමවන්තේනි, අපි දයාවේ ක්‍රියාවක් කරද්දී ඒ දේ අපට දැනෙන්නට ඕන. අපිට ඇති වැඩිපුර දෙයින් යමක් දෙද්දී ඒක අපට ඇත්තටම දැනෙන්නේ නැහැ. අපට නොදැනෙන දීමක් පරිත්‍යාගයක් වන්නේ නැහැ කවදාවත්. අපි අද මෙනෙහි කළ යුතු තුන්වන කරුණ වන්නේ ඇදහිල්ල සහ විශ්වාසයයි. මේ දිලිඳු වැන්දඹු ස්ත්‍රියගේ පරිත්‍යාගය ඈතුල ඇති විශ්වාසයට හොඳම සාක්ෂියක්. තම අතේ ඇති සියල්ල පූජා කිරීම තුළ ඇගේ සම්පූර්ණ දිවියම ඇ දෙවන් වහන්සේගේ හස්තවලට බහර කරනවා. ඇගේ එදිනෙදා අවශ්‍යතාවයන් දෙවියන් වහන්සේ වෙතින් ලැබේවි කියලා ඇ විශ්වාස කරනවා. අපට ඒ තරම් විශ්වාසයක් තියෙනවද මා ප්‍රේමවන්තේනි?
ඇගේ මෙම ක්‍රියාව අපහට මතක් කරලා දෙන්නේ නොසැලෙන ඇදහිල්ලකින් මුළු හදවතින් අපිත් දෙවන් වහන්සේ කෙරෙහි විශ්වාස කළ යුතු බවයි. අද දවසේ අපට මෙනෙහි කළ හැකි හතරවන කරුණ වන්නේ නිහතමානීත්වය සහ අවංකකමයි. දිලිඳු වැන්ද වූ ස්ත්‍රියගේ නිහතමානී අවංක පඬුරු පිදීමේ ක්‍රියාව, ධනවතුන්ගේ වැඩිපුර දෙයින් පඬුරු පිදීමේ ක්‍රියාව හා පරස්පරතාවයක් පෙන්නුම් කරනවා. ඇගේ නිහතමානී බව හා අවංක භාවය දිවෙන් වහන්සේ ඉදිරියේ ප්‍රසන්න පඬුරක් වෙනවා. මේ ක්‍රියාව අපට ආරාධනා කරන්නේ අප විසින් එදිනදා ජීවිතයේදී කරන්නා වූ පුංචි ක්‍රියාවක් හරි අවංක සිතිවිල්ලෙන් කරන්නට, පවිත්‍ර ආකල්පයෙන් කරන්නට. මේ ක්‍රියාව අපට ආරාධනා කරන්නේ අප විසින් එදිනදා ජීවිතයේදී කරන්නා වූ පුංචි දයාවේ ක්‍රියාවක් වුණත් අවංක චේතනාවෙන් සහ පවිත්‍ර සිතිවිල්ලෙන් කරන්නට. අද දින චදුසභා මාතාව ශාන්ත කැතරින් මුනිතුමියගේ මංගල්‍යය සමරනවා. ශාන්ත කැතරින් මුනිතුමිය ගැඹුරු විශ්වාසයක් තුළ තම දිවිය දෙවිඳුන් හට කැප කළ ශාන්තුවරියක් ලෙස චදුසභා මාතාව නිරන්තරයෙන් ඇයට ගරු බොහොමන් දක්වනවා. ඇය සතු සියල්ල අන් අය හා බෙදාගත් ශාන්තුවරියක් ඇය. ශාන්ත කැතරින් මුනිතුමියගේ ජීවිතාදර්ශය තුළ අපිත් ගැඹුරු විශ්වාසයක් තුළ දෙවිඳුන්ට කැපවුණු පරිත්‍යාගශීලී දිවි පෙවතකට ඇතුළු වෙමු. ඔබට ජෙසු පිහිටයි.